Are you Sadish? Yes. Please sit. Thank you. Amar madanai call gara. Amattumat call la dunna. Matone me import export company ka loke thiyena number 1 company ak karan. Ekata one wala wage young blood. Samage certificates. Certificates nam mokada? Amattuma awa recommend karane. Make interview ak kala ithan epa. ඔයා අදින වැඩ බාර ගන්න. මං ඔයාට බයික් එකක් දෙන්න. බයික් පදින්න පුළුවන් නේ? ඔව් සර්. මට ලයිසන් තියෙනවා. ලයිසන් නම් නැති වුණත් කමන්නේ. මොකද ඇමතුමානේ අපේ රටටම ලයිසන් දෙන්නේ. ඔයා දැන් ඉඳන් වැඩ පටන් ගන්න. මගේ මැනේජර් ඉන්න පල්ලා රයන්. එයාව හම්බෙන්න. මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් මට කතා කරන්න. Excuse me, uncle. Uncle? Uncle? Ange kalyana kot. Ane. Uncle. Sorry, Aya. Sorry, Aya. Anne, I mean. Can I help you, Nangi? Mona on the matter, kill a caragan only. Atteke ice cream, ne? May lace a patalilla vette the dunne. Poda get a gun, other. Nangi one lazy and kill Luisa than a gun, I mean, ignimi. හැබැයි මං අද ඔය අයිසර දෙකට නැවෙනවා. හරි. හරිද අයියා? තව ටිකක් වෙලා යයි. ඇයි ඔච්චර වෙලා? අත වෙවුලන ඉඳ ගැටේ පැටලෙනව නංගි. මොනාද උඩ බලාගෙන කරන්නේ? නෑ මම මේ කල්පනා කරේ ගෑනු ගැටේද පිරිමි ගැටේද කතිර බැම්මද කොස්පට්ට ගැටේද ගහන්න කියලා. මොකද්ද? නෑ මේ ගෑනු ගැටේ ගහන විදිය මතක නෑ. අයියෝ එච්චර හිතන්න දෙයක් නෑ. දෙපැත්තෙන් ඇදලා මැදට ඇඟිල්ල තියලා බෝ එක තදට දාන්න. අයිය මේක අල්ලගන්න. අනේ මන්ද ගැටයක්වත් ගහන්න දන්නේ නෑ. ගැට නම් ගහලා තින ඕන තරම්. ඉස්කෝල යන කාලේ. කිව්වට වැඩක් නෑ. වැඩේ කරගන්න බැරි වුණානේ. කෝ දෙන්න. Thank you අයියා. මහලකු පිරිමි ගැටයක්වත් ගහන්න දන්නේ. Yes, කියපම් bro. මචං, උඹ බලයන්. මට අදම වැඩ බාර ගන්න කිව්වා. සුපිරි වණ්ඩේකුත් හම්බෙයි. නෑ, සුපිරි කිරි, මව් කිරි. හරි මචං, මං එන ගැරජ් එකට යනවා. හවසට හම්බෙමු. මේ පාටියක් ඕනේ. යාළුවා මේක තමයි අපේ බොසා දෙනවා කියේ වණ්ඩිය. ඔයා වගේ කෙනෙක් අපේ බොසාගේ බොක්කට වැදුනොත් මේ 2 wheel එක මල්ලි 4 wheel එකක් කරගන්න පුළුවන්. තේරුණාද? 4 wheel එකක් හම්බුනාම මල්ලි ඔයාගෙම beautiful spare wheel එකකුත් හොයාගෙන ආතල් එකේ මල්ලි ඔයාගේ ගමන යන්න තියෙන්නේ. තේරුණාද? මට ඕනේ කෙදට බරක් වෙන්නේ නැතුව මහන්සිලා හම්බ කරන්න. මොනවද මේ? ඕක මල්ලි අපේ අලුත්ම කෆි පොඩක් එක. ඕක සාම්පල් එකක්. ඔයාට තියෙන මල්ලි ඔය සාම්පල් එක කස්ටමර්ට දීලා ඕකේ කරගන්න. ඒ කස්ටමර් ඔය සාම්පල් එකට සැටිස් වුණොත් අපිට පුළුවන් මේ බිස්නස් එක දිගටම කන්ටිනියු කරන්න. මේක මල්ලි බොසා ඔයාව ගොඩක් විශ්වාස කරලා තමයි මේ වැඩේට යවන්නේ ආ ඒක විතරක් නෙමෙයි ඒගොල්ලන් පොඩි ඇඩ්වාන්ස් එකක් දෙයි මල්ලි ඔයා ඒ කෑෂ් ටිකත් කලෙක් කරගන්න ඕකේ අයියා කෝල් කරා එයාගේ ජොබ් එක හරියලු අදින රස්සාවට එන්න පුළුවන් කිව්වේ
Oh. Malukas. Sir, back here. Good luck, brother. King in that, sir. Hello. ගිහිල්ලා හරි කොහෙද යන්නේ හා කොහෙද යන්නේ ඒක තමයි මං අහන්නේ ඔබ කොහෙද යන්නේ පිස්සෙක් වගේ අහගෙන ඵලයන් කියන දෙ දෙරත් අද මං දවල්ට කැම ගෙනාවිනේ කිදර කට්ටිය සංකේත වැඩ වර්ජනේ ඔබ ගිහිල්ලා අරේ හපත කඩේ කැම්ප එකට කරමු කොහෙද බූතයා ගියේ මම මේ කන මානසිකත්වයේ මේ ඉන්නේ යාම කඩේ වාලා මම යා පැත්තේ කඩේට ඔළුව දාලා බැලුවා එතන තනි කර තියෙන්නේ බුෆේ බුෆේ කුකුල් මාස් නැද්ද ඔබ දන්නවනේ මම බුෆේ කන්නේ නැති විට්ටි ඒක මහ පෞකාර වැඩ බුෆේ කෑවම පෞ සිද්ධ වෙනවා කුකුල් මාස් තියෙනවා දැන් ඔබ කිව්වේ කුකුල් මාස් නැහැ කියලා බුෆේ විතරයි කිව්වේ තී බුෆේ කියන්නේ මේ හරක් මාස් වලට නේ ඔබ දන්නවනේ මම හරක් මාස් කන්නේ නැති විදිහ බුෆේ කියන්නේ අර කෑම මේසෙ මෙම තියලා බඩ උල් වෙනකම් බෙදාගෙන කන්න පුළුවන් එකට හරක් මාස් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ බීෆ් වැඩකාරය වගේ හිටියට ඉංග්‍රීසි බෑනේ හරි 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 මං දන්නවා මං දන්නවා මම හරක් කියන්නේ බා උන්ද හරි 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 තේගෙනවට බොන්න පුළුවන් ඉද දන්නේ නෑනේ ඇයි වෙනද බිව්වේ නැද්ද අම්මෝ අයියා වගේමයි නංගිත් උනා උනත් සදේශ් මගේ හිතර නම් හරි නෑ ඔයාගේ පළවෙනිම දවසේ මේ වගේ දෙයක් ඒක තමයි මචං උඹ ගෙන ආපු සල්ලි ගැන කොහොමද ආපු උන්දන්නේ මට නම් හිතෙන්නේ මේක සල්ලි දීපුන්ගේ ප්ලෑන් එකක් උඹ හිතනවා නම් ජොබ් එක අවදානම් කියලා කතා කරලා නැවතියම් අපි හෙට අධ්‍යාපන ඇමතුමත් එක්ක සාකච්ඡාවක් ඉල්ලුවා අපිට ටයිම් එකක් දෙවි ඔයත් එනව නේද
සජිනි මට එන්න පුළුවන්. හැබැයි මම ආවොත් මට වැඩට යන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඒගොල්ලන් හිතයි අද වෙච්ච සීන් එක නිසා බයටම මග ඇරියා කියලා. ඒක හරි පුතා. නොකිය හිටියොත් හිත නරක් වෙයි. ඕනම දෙයක් පුතා කියලා කරනවා නම් හොඳයි. ඔය කොයි එකටත් වඩා හොඳයි ඔයා දිගටම ඉගෙන ගන්නවා නම්. දෙපාර්තමේන්තුවක් විදියට අපි මීට වඩා සූක්ෂම වෙන්න ඕන. හැමදාම අපේ කනේ රිංගල ගියේ. මේවට හෙලෙනුත් වග කියන්න ඕනේ. තේරුණාද? මේකට අත දානවා කියන්නේ වවුනියා ත්‍රිකුණාමලේ පැත්තට යන්න බලාගෙන අත දාන්න ඕන සර්. මෙහාට ආපු ඔෆිසර්ස්ලා කී දෙනෙක් ට්‍රාන්ස්ෆර් කරාද? ඒ හැමදේම දැනගෙන තමයි මං ආයේ මෙතන වැඩට ආවේ. මට ත්‍රිකුණාමලෙත් එකයි මට කොළඹත් එකයි. කොච්චර ඇල්ලුවත් නඩු වෙනස් කරනවා සර්. වැරදිකාරය වෙනුවට විනායව ඇතුළට යවනවා. උඩින් කෝල් එනවා යටින් කට්ටිය මාරු කරනවා. ඔය ටිකනේ සර් හැමදාම වෙන්නේ. දේශපාලන රැකවරණේ ඔය කාලකන්ණි හැමෝටම තියෙනවා. ඒත් එහෙමයි කියලා මේ රටේ අනාගත පරපුර මේ මද්‍රව්‍ය වලින් විනාශ වෙනවා බලන් ඉන්න අපිට බෑ. අපි දැලෙලන්න ඕනේ හාල් මැස්සෝ අල්ලන්න නෙමෙයි. තේරුණාද? ඔයගොල්ලන්ට සයින් කිව්වා. එන්න. ප්‍රචණ්ඩකාරී විදිහට ත්‍රස්තවාදී වගේ හැසිරුණොත් අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද? සර්, අපි ඉල්ලුවේ ශිෂ්‍ය අයිතිය. නව අධ්‍යාපන පනත නතර කරන්න කියන ඉල්ලීම. අනික අපි පැවැත්වුවේ සාමකාමී උද්ඝෝෂණයක්. ඔවුන් තමයි සිවිල් ඇඳුමින් ඇවිල්ලා අපේ මේ ශිෂ්‍යයට පහර දුන්නේ. සර්, අපි ඉල්ලන්නේ අපේ ඉල්ලීම් වලට සාධාරණයක්. ඒ ඉල්ලීම් සලකා බලලා සාධාරණයක් ඉෂ්ට කරන්න කියන සාධාරණ ඉල්ලීම. දැනට විශ්වවිද්‍යාල තහනම පනවා ඇති සිසුන්ට තහනම ඉවත් කරලා දෙන්න කියන ඉල්ලීම සර්. ඔව් සර්, අපිට මේ කොහොමයි කරලා දෙන්න. පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල නෑනේ. ඔයාලා අනාගතේ මේ රටේ උගත්තු. ඔව් සර්. ඇයි ඔයාලා මේ පිස්සෝ වගේ කලබල කරන්නේ? වෙන වෙන සමාජවාදී කියාගන්නා පක්ෂවල උසිගැන්වීම් වලට ඔයාලා කලබලෙන්න අවශ්‍ය නෑ. ඔයාලට තියෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මේ රට වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් දෙයක් කරන්න. ඔය දරුවෝ මගේ දරුවෝ වගේ. මටවත් රජයටවත් ඔයාලව පාරට බස්සලා අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නෑ. නාමල් සර්, මේ ළමයිගේ ෆයිල් එක ගන්න. ඕකේ සර්. කමිටුවට දාලා මේකේ නිර්දේශයක් ගම්. හරි සර්. හරි, මේ යෝජනාවලිය ගැන මම සලකා බලන්න. මට ආරංචි වුණා පොඩි ප්‍රශ්නයක් වුණා කියලා. මං ටිකක් හොයලා බැලුවා. කම්පැනි එකේ වැඩ කරන එකෙක්ම තමයි ඇතුලෙන් ඔත්තුව දීලා තියෙන්නේ. ප්‍රශ්න කියන ඒවා නම් කොහෙත් තියෙනවා. ඔයා හිතනවා වැඩි. එමෙතුමා කිව්වා සේරම බලාගන්නම් කියලා. ඒගොල්ලෝ ඔයා ගැන ආඩම්බරෙන් ඉන්නේ. කම්පැනි එකේ සල්ලි බේරගත්තා කියලා. අද අධ්‍යාපන ඇමතුමා හම්බ වෙලා කට්ටිය විශ්වවිද්‍යාල තහනම අයින් කරගන්න කියලා කතා කරගන්නවා කිව්වා. එහෙම වුණොත් මම බැලුවේ දෙකටම කැම්පස් යන්න කියලා. ඒක ඉතින් ඔයාගේ කැමැත්තක්. හැබැයි ඉතින් මේ වගේ සැලරි එකක ජොබ් එකක් කැම්පස් ගියත් ඔයාට හොයාගන්න බෑ. ජොබ් එකට ගිය ගමම අයින් වෙනවට ඇමතුමා නම් කැමති වෙන එකක් නෑ. මමත් කැමති නෑ. ඔයාව ගත්තේ ගොඩාක් ඉල්ලුම්කරුවෝ අයින් කරලා මගේ වචනෙට විශ්වවිද්‍යාල ප්‍රශ්න විසඳනකන් ඔයා වැඩේ කරගෙන යන්න. හොඳයි අංක. මං ඒගොල්ලන්ට ඇමතිතුමා ලව්ව කියවන්නම් ඔයා ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා. කිසි දෙයකට බය වෙන්න එපා. ඕනම දෙයකට මං ඉන්නවා පුතා. හරි අංක. හෙලෝ සදේෂ්, අපේ සාකච්ඡාව සාර්ථකයි. ඔයා කොහෙද ඉන්නේ? මං වැඩට යන ගමන් සජිනි. අංකල් කිව්වා කැම්පස් එකෙන් කතා කරනකන් මට ජොබ් එකට යන්න කියලා. සජිනි, මට අංකල්ගේ හිතට දන්න බෑනේ. අනේ මන්ද සදේෂ්, මට ඔයාව හිතා ගන්න බෑ. ඔයා ඕන දෙයක් කරන්න. අනික මං ඔයාගේ කවුද? එමතුමා, අර කොල්ල තාම ඇවිල්ලා නෑනේ. ඊයේ කේස් එකට මිනිහා පොලිසිය ගාව ගත්තත් දන්නේ
මිනිය වැඩකාරයා. මිනිය තනියම ලූකස් සෙට් එකට ගේම ගැව්වේ. මිනිහව කොහොම හරි තියාගන්නවා. මස්කටු බලුසුප් හොඳට දෙනවා. එතකොට තමයි ඕනම බලුකුක්ෙක් කීකරුව ඉන්නේ. හරියම තුමා. හැබැයි මේ කේස් එක නිකන් අතරින් නරකයි. ලූකස් බැලුවේ අපේ බඩුවලටත් පාර දීලා සල්ලි වලටත් ගේම ගන්න. නැරදි තැනට අත දිබ්බම අතටයි ඇඟිලි වලටයි මොනවද වෙන්නේ කියලා ලූකස් දැනගන්න ඕන. Well done, my boy. මන්ද එමෙතුමාට කෝ කරලා කිව්වා. අපිට සුපිරි බුලට් එකක් වෙලා දින්න කියලා. මේ සල්ලි දෙක නැතුණා නම් අපිට ලොකු පාඩුවක්. අපි ගත්ත මුදලට අපි බඩු යවන්න ඕනේ. අනික සල්ලිත් නැතුව බඩුත් නැතුව ලොකු ලොස්ට් එකක්. උඹලු සල්ලි ගන්න. මේක උංගෙම ගේමක්. සදේෂ් මේ වැඩ කරපු එකේ කවුරු වරි ইনফরমේෂන් එකක් දීලා තිනවා සදේ සල්ලි අරන් එනවා කියලා. තව පොඩ්ඩෙන් නැති වෙන්නේ අයින්සක මිනිස්සුගේ සල්ලි සදේෂ්. කාලකන්නේ ඔකුන්ට මං. ආහහා. නීතිය අපේ අතර ගන්න එපා සදේෂ්. අපි මේක පොලිසියට බාර දෙමු. එයාලේව බලාගන්නේ. මට මිස්ටර් මදනාගත් කතා කරා. එමෙතුමත් කිව්වා සදේෂ්ට මීට වඩා හොඳට සලකන්න කියලා. අද ඉඳන් මේ කායක ඔයාගේ මේ ආයතනය වෙනුවෙන් අවංකව කැපවීමෙන් වැඩ කරනවා නම් ආයතනයෙන් උත් යම් කිසි දෙයක් දෙන්න එපා සදේෂ්. අනික සදේෂ් මීට පස්සේ ඔයා එළියට යනකොට කිසි දෙයකට බය වෙන්න එපා. අපිත් එනවා. You got it? සදේෂ් ඔයා කරපු කැපකිරීමට ඒක තියලා තරුණ කාලේ මගේ මිත්‍රයා ඔයා හොඳට එන්ජොයි කරන්න ඕනි. එන්ජොයි කරන්න නම් හොඳට සල්ලි හම්බ කරන්න ඕන. ඒක නිසා මේක සාක්කුවේ දාලා Today you go and have some fun. Okay, come on. Go ahead. මගේ මේ එන්ජින් එකේ පොඩි ප්‍රොබ්ලම් එකක් පොඩ්ඩක් බලන්න පුළුවන්ද? ඉස්සරහ හොඳට පිම්බිලා තිබුණාට ඇන්ජිම තියෙන්නේ පස්සට වෙන්නේ නේද? මොකක්? පිටිපස්සට? මං කිව්වේ කාර් එක ගැන. ওই පොක්සගන් කියන්නේ හරි අමුතු නිර්මාණයක්. ඉස්සරහ පුම්බල ගෙම්බ වගේ කට පුංචි කරලා ලස්සනට හදලා තිබුණාට ඇන්ජිම තියෙන්නේ පස්සට වෙන්න. මාසෙකට සැරයක් ලෙඩ දෙනවම. ගෑනු වාහන. ගෑනු වාහන? ඔව්. ගෑනුමනේ පදින්නේ. හරි හුරු බූටි හරි ලස්සනයි දැක්ක මාසි දෙනවා. කවුද ඕන? ඒක තමයි. කවද ඕනේ? මොකටද ඕනේ? ඇයි ඕනේ? බොනට් අයියා ඉන්නවා, ග්‍රීස් අයියා ඉන්නවා, ක්ලච් පේට් ඉන්නවා, හැන්සම් මම ඉන්නවා. කවද ඕන? කවද ඕන නෙවෙයි මිනිස්සුව කවුද ඕන? කවුද මේකේ අයිතිකාරයා? මම තමයි මෙතන අයිතිකාරයා. ආ මම තමයි මෙතන ඕන. මොනවද මැඩම්ට කරගන්න ඕන? ඔයිල් මාරු කරගන්න ඕනද? එහෙම නැත්නම් වතුර මාරු කරගන්න ඕනද? මොකද ප්‍රශ්නේ? මූමේ මෙතන වැඩකාරයා. ඔව්. මම තමයි මෙතන ඉන්න වැඩකාරයා. මම නැත්නම් මේ ගැරේජ් එක අද මෙතන නෑ. සැහැල් වාහන සිට බර වාහන දක්වා ඕනෑම එන්ජිමක් ටියුන් කර දෙනු ලැබේ. මේ ටියුන් කරන වැඩේ මම කරගන්න. තේරුණා නේද? දැන් ඔබ ඵලය බගීලා ලොරියේ එන්ජිම පොඩක් බලපන්. දැන් උදේ ඉඳලා කියනවනේ. ඵල මේ ලොක්කා බොසා ලොරි එන්ජින් බර වැඩි නැද්ද මගේ මේ වයසට? මං අර සුදු පාට කාර් එකේ එන්ජින් බලන්නද? බං ඕනෑම සුදු වාහනයක එන්ජිම කළු.